At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මුගදුනු විශේෂාංග සඳහා අද අපි සම්බන්ධ කරගන්නේ කොත් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් මන්ත්‍රීතුමා මොකද වුනේ කොත් කමිටු වාර්තාවට වෙනස් වාර්තාවක් හදන්න ඒගොල්ලෝ උත්සාහ කරපුවා බැරි වුණ තැන තමයි දන ගහලා කොත් කාර්ක සභාවේ බහුතරයක් විසින් අනුමත කරපු පිළිගත් වාර්තාව ඇතුළේ රින්ග්වි රින්ගලා ඊට පස්සේ මේ නිර්දේශ ටිකට ආවරණය වුණා කොත් කමිටු රැස්වීමකදී ඔබතුමා නැගිටලා යනවා මම පදනම් වුණේ විගණන මත මත ඒ නිගමනයන් වෙනස් කිරීම සඳහා කාර්ක සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු මන්ත්‍රී කණ්ඩායම බලපෑමක් කරා ඒකට විරෝධය පාල තමයි මම නැගිටලා ගියේ සභාපතිවරයා විදිහට ඔබතුමා මේකෙන් පැනලා යෑම වෙබ්සයිට් වල මාධ්‍ය වල පළ කරලා තිබුණා මේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා බේරගන්න ලෝෂියස්ලා බේරගන්න ඒගොල්ලොන්ට ගැළපෙන වார்த்தාවක් හදාගන්න ඉඩ දීලා මම නැගිටලා ගියා කි. මුදී අවසාන ප්‍රතිඵලය දැන් පේනවනේ. පොප් කමිටු වார்த்தාවේ පළවෙනි නිර්දේශයෙන්ම සඳහන් වෙන්නේ බලපෑමක් කර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි තහවුරු වෙනවා. ඇයි මේ වරදකරු මෙයයි කියලා මේකේ සඳහන් කරන්නේ නැත්තේ? ඒකෙන් කියන්නේ සැකයෙන් තොරව සාක්ෂි හෙළදරව්වි තහවුරුයි නොමැත කියලා. ඉතින් මං අහන ප්‍රශ්නේ තමයි වචනේ වැරදි කියමුකෝ. තීන්දුව වැරදිද? මේ ගනුදෙනුවට අවසානයේ වගකීමුත්තා වෙන්නේ කවුද? මහා බැංකුවේ මුදල් මණ්ඩලය තමයි ප්‍රධාන වශයෙන් වගකීම්. මුදල් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට හිටපු මහා බැංකුව අධිපති ඍජුව වගකීම් යුතු බව ඔප්පු වෙලා තියෙනවා. ඔබතුමා කියන විදිහට මේකේදී අග්‍රාමාත්‍යවරයාට වගකීමක් යන්නේම නැද්ද? අග්‍රාමාත්‍යවරයා තමයි ඔහු පත් කළා තියෙන්නේ. ඒ ධූරයට. ඒ නිසා ඔහුට ගැළවීමක් නැහැ. මේ ගනුදෙනුව සිද්ධ කරේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කියන කතාව ඇත්තද? අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නාය මේ 100%ක්ම වෙන්දේසි ක්‍රමයට යන්න කියලා. නියෝජ්‍ය අධිපතිවරයෙකුත් ඒ වගේම හිටපු මහ බැංකු අධිපතිවරයාත් කාර්ක සභා විද්‍රියේදී සාක්ෂි ලබා දීලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශය අනුව ක්‍රියාත්මක වුණයි කිව්වොත් එහෙම. එතකොට අධිපති නිවැරදි වෙනවා. අගමැතිතුමාට එරෙහිව මේ ගනුදෙනුව සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගේනවා කියලා ඒකබද්ධ විපක්ෂ කියනවා. එතකොට ඔබතුමාල හිටගන්නේ කාගේ පැත්තද මේ අවස්ථාවේ? විශ්වාසභංගයක් ඉදිරිපත් නොවී කොහොමද එහෙම දෙයක් කතා කරන්නේ? විශ්වාසභංගයක් වාදකල් තියනවාද? ඒකබද්ධ විපක්ෂය සඳහන් කරනවා. කියන්නේයක් නේ කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච නැති කාගේ හරි අදහසක් ගැන මතයක් කියන්න බෑ.